හයි හයි, දැන් නිතරම බ්ලොග්ස් දාන්නේ නෑ කියලා ටිකක් සැරින් කමෙන්ට්ස් දාන අයට ඔන ටිකක් දිග බ්ලොග් එකක් අද දෙන්න යන්නේ. නෑනගේ වෙඩින් එක නිසා අපි ඇත්තටම ගොඩාක් බිසි වුණා. ඉතින් වීඩියෝ කරපු සමහර බ්ලොග්ස් මට එඩිට් කරන්නත් කාලයක් තිබුණේ නෑ. මේ මං අද දෙන බ්ලොග් එක හරියටම වෙඩින් එකට පස්සේ දවස, ඒ කියන්නේ මැයි 22. අම්මිලාවත් එක්කගෙන අපි දෙන්න හිතුවා පොඩක් එළියට යන්න. හයි. අපි කොහෙද යන්නේ? අපි යනවා කැස්බෑවුල. බලන්න. උඩ දවසේ බ්ලොග් එක. අපේට ඉන්නවා අමුතු දෙන්නේ. මුත්තු. අර සිත අමුතු. Hi. 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 කැස්බෑව බලන්න. කැස්බෑව උන්ට අපේ දානේ දෙන්න. චුර ඔයාගෙන මේ අර ප්‍රශ්න අහන අය අහලා තිබුණා, ඔයා ලස්සනයි කියලා තිබුණා. ඔයාලා මොනවද කියන්නේ නිජමෙ? ක්වෙක්ෂන් එක නාස කරන එක අහලා තිබුණා. නංගි නම් මොකද්ද? නංගි හරි ලස්සනයි. නංගි ගන්න ක්‍රීම් එක මොනවාද? ක්‍රීම් ගන්නෙ මම. නංගිට බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද? නෑ. නංගි හරි ලස්සනයි කියලා තිබුණා. බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. නමක් නෑ. නමක් නෑ. හරි. මං ක්‍රීම් ගන්න නෑ. මොනවා නෝ. හැමදාම නානවා පළතුරු කනවා. පළතුරු කනවාද අම්මි? අපි මං ඉන්න කල් නන්ද කරන්නේ. මොන જાති? වතුර බොනවා. ඔයතරාර මේ හැමෝම ලස්සන වෙන කියලා නේමනේ. ඔයතර මේ නිලියන් ව ඉන්ටර්වියු කරනවා වගේ. ඉන්ජෙක්ෂන් ගහලා සුදුරු නිලියක් ව ඉන්ටර්වියු කරද්දි දහ කියනවා. පහ ගන්නවා. පත් පොඩ්ඩයි එළවලු පොඩ්ඩයි කන්නේ. උදේට කැරට් බොනවා. කහනම් ගහනවා හැම වෙලේම. වතුර තමයි වැඩිම බොන්නේ. ඇති මං හිතන්නේ ප්‍රශ්න සීරියස් ගත්ත වැඩිද කොහෙද? ඔයා ලස්සන කිව්වට තෑන්ක් කරන්න නේද? Thank you. ගොඩක් thank you. ආදරේ. ආදරේ. අම්මා. ඉදර අම්මි. අම්මිය ගොඩක් අය රස්නේ කියලා තිබුණා. අම්මි හරි අහිංසකයි කියලා තිබ්බා. ඔව් ගොඩක් අහිංසකයි. අම්මා මට මතන්නේ. මම නිකේතර ඉන්නේ. ඒක ඇත්ත. ඉදර අම්මිව රස්නේ කියපු අයර. Thank you. Thanks. අම්මිගේ රස්නේ වීම රහස. මම නම් ඇත්තනම් පළතුරු ගොඩක් කනවා. ඒක නම් ඇත්ත. අර උදේ අවුවට මිදුලත් ගන්නවා. ඒ ටික තමයි. ඒ ටික තමයි. නං අම්මි නං කියප අපි යනවා රම ඩවුන් සවුත්. ඔයාගේ රස්සනේ මේ රහස කියන් බල. උදේ මම ටොයිලට් යනවා. දෙපාරක් යන දවසට. දවස දෙපාර ටොයිලට් යනවා. තැඹිලි ආරේ මේ ගොඩක් බලමු. ඊට පස්සේ උපදෙස් කොහොමද මම ලස්සනයි පොඩි කාලේ දා. මේ ළඟදි කැත වෙලා තියෙන්නේ. උපදෙස් ලස්සනයි. දැන් කැත වෙලා. පස්සේ තමයි මේ අර ගොබ්බ වෙනුම ආවේ පොඩි කාලේ ලස්සනයි. ඉතින් යන අපිත් එක්ක ඩාන්ස් ඔය කැරටන් ගන්නවද ළඟදී? නැද ගන්න කැරටන්. කැරටන් කැරටන් එකේ ගොඩක් අය හලා තිබුණා. මෙයාගේ වෙනසත් එක්ක අපි දෙන්නම් ඉගෙන ඔන්න බොයිස් ගඩ ගහන්න හොඳ ක්‍රීම් එක. බොයිස් ඇට ගන්න ගර්ල්ස් ඇට ගන්න හොඳයි. බොයිස් ඇට ගන්න හොඳයි. හොඳ ක්‍රීම් එක අම්මි කැරටන් පාවිච්චි කරලා තියනනේ. ඔව් හොඳයි. අම්මිගේ එක්ස්පීරියන්ස් එක ඔව් ගොඩක් හොඳයි. ඔයා නෑනි පෙඩියෝ නෑනි එකපාරක් ගියාවා. ඒත් නෑ ඉතින් පාවිච්චි කරන් බලන්න. ඕකේ. අපි අද යන්නේ ගෝල්. අම්මි ඇරුණම අපි තුන්දෙනාම ගෝල් විසිට් කරලා තියෙනවා. හැබැයි අම්මි ගෝල් ගිහින් නැති හින්දා අපිට හිතුණා අම්මිව ගෝල් එක්කන් යන්න. මට හරි ආසාවක් තිබ්බා ටර්ටල්ස්ලා බලන්න. හැබැයි ඉතින් ඒ වැඩේ නම් හරි ගියේ නැහැ. ආයෙ දවසක අපි යමු ටර්ටල්ස්ලා බලන්න. අපි යම් බලන්න රෝමාස්සල කන්ද? රෝමාස්සල කියන්නේ මේ රාවණාගේ වැටිච්ච කෑල්ල. මොකද්ද ඔයා කිව්වේ? මොකද්ද හනු ඊතල වදිනා නීතලය ඉතිහාසය විකෘති කරලා තියෙනවා. නාලික පැටලුනා එක ඉවරේ.
වටේක වැටලු නැහැ කියන්නේ මම වෙන වැඩකින් ආවේ වටේක වටේක පැටල. එයා මගේ ඉතිහාසය ගන්න හදන හැමදාම මොකද ඒකට? හසලක දැනුම වගේ තමයි. හරි හරි උන්කට කියන්න. යාළුවන්ට කියන්න. රූම් අසල. රූම් අසල බල්ලෝ. රූම් අසල කියන්නේ අනික අපි මේ ඉන්නේ රූම් අසල. හරි ඉතින් ටිකක් කිය. රූම් අසල කියන්නේ. ලව් කිච්. හනුමාගේ කැලල. හනුමා අනේ කියන්න අයියෝ පැහැදිලිව කතාව. සීතර බෙහෙත් කරන්න අරගෙන එද්දි හස්කන්දක් කඩේ වැඩුණා. සීතර බෙහෙත් කරන්න බෙහෙත් පැලටි වගේක් කියනවනේ. ඔව්. ඉතින් අරු ගිහිල්ලා හිමාලයේ හොයනවා. හරි. කවුද අරු? හනුමා. හනුමා. හරි. උඩ හොයාගන්න බැරි බාරු කන්දෙන් කැලලක් ගලවගෙන අරන් යනවා. හරි. එනකොට ඒ කැලල වැටෙනවා. මොකද ඉතින් ඊට පස්සේ අයියා ඊට පස්සේ කැලල වැටුණා. එහෙම තමයි හිටපු ගමන් ඩාන් වෙනවා ඩූම් වෙනවා. කතාවනදී සම්පූර්ණයෙන් අහගන්න බැරි වුණා. ආයෙ වෙලාවක රූමස්සල් හැදුණ විදිහ ඕගොල්ලන්ට අහලා කියලා දෙන්න. දන්න කෙනෙක් ඉන්නා නම් පහලින් කමෙන්ට් කරන්න. අපි ආවේ ජංගල් බීච් යන්න. ඉතින් අපි කායක මෙතනින් පාක් කරා. පාක් කරලා එතන හිටපු චූන් පාන් අංකල්ගෙන් මාළු බනිසුත් අරගෙන දැන් ඉතින් මේ එකත් කකා පයින් යන ගමන්. මේ යන පාර දිගටමත් පොඩි පොඩි කඩවල් වල කන්න බොන දේවල් ගොඩක් ಜಾති තියෙනවා. ඇතරම් කිව්වොත් ජංගල් බීච් කියලා අපි මේ ගිහින් තියෙන වැරදි පාරක. හැබැයි ඒ පාරනුත් අපි ලස්සන තැනකට තමයි ගියේ. මෙයා මොනවද මේ ගිරි ಜಾතිය? මොනවද වල ගිරි ಜಾතිය? හැබැයි හරිම රස්නේ කොහමත් අපි ගෙදරින් එද්දිත් ආවේ හවස්සලානේ. මේ වෙද්දි මට නම් හොඳටම දාඩිය දාලා තිබුණේ. මම ඉතින් මෙහෙම නටනට ගියාට අනික සෑහෙන දුරක් පයින් යන්නත් උනා. ඇවිද පය දහස් වටේ කියලා කියනවානේ. ඉතින් ඒකට ලස්සන උදාහරණයක් තමයි මේ දකින්නේ. බලන්න කුයි තරම් ලස්සනද කියලා. අපි හරිම ආසයි මුහුදට. ඒ හින්දා ඉතින් මට ගොඩක් සතුටුයි. මොකද එයාට හිතේ හැටියට අද මුහුද බලා ගන්න කාලිගත කරන්න පුළුවන් හින්දා හරිම ලස්සනයි. බලාගෙන පරිස්සමෙන් around me. අපිටත් වෙලාව යනවා තේරෙන්නේ. අපිත් ගොඩාක් වෙලා එතනට වෙලා ඉඳලා මුහුද දිහා බලන් ඉඳලා ෆොටෝස් ගහලා ගොඩ වෙලාවකට පස්සේ එතනින් ආවා. මගදි තමා අපිට කිව්වේ ඉතින් ජංගල් බීච් කියලා අපි ගිහිලා තියෙන වැරදි පාරක හරි පාර මෙන්න මේ පාර කියලා. ඔන්න එහෙනම් අපි ආවා හරි පාර දිගේ. හැබැයි දුක නෑ, වැරදිලත් ගියේ ලස්සනම තැනකටනේ. එතන ටිකක් වෙලා ඉඳලා අපි ඉතින් ගෝල යන පිටත් වුණා. මගදී අපි මේ නවත්තන් ඉන්නේ කිරල ගන්න. ඔගොලු කී දෙනෙක් කිරල බීම බීලා තියනවද? හොඳයි නේද වඩු? හොඳ දෙකක් තමයි. ඒ කියන්නේ ඉදිලාද? අත ගිනහත් ඇයිද? ඈ? අත ගිනහතර පොතේ ඇයිද? ඈ? පුළුවන් නේ.
මේ කොහොමද මේ අපි දන්නව හදන්න? අංගල කොහොමද හදන්නේ? අර ගුල් වැරදියට හිතන්න එපා. මම කිරලා කියන දේ දැනගත්තේ හස්බන්ඩ් මැරි කරලා මේ පැත්තට ආවට පස්සේ. ඉතින් මේක මටත් අම්මිටත් නංගිටත් අලුත් දෙයක්. හැබැයි එකපාරක් අපි කිරලා අරන් ගිහිල්ලා හදලා බිව්වා එක මාරම රස බීමක්. හරියට කිව්වොත් දියුල් වගේ. ඉතින් අම්මිලා බීර දැකලා කරලා නැති හින්දා එයාලට අරන් යන්න තමයි ඒ බෑග්ස් දෙක ගත්තේ. ඕගොල්ලෝ කිරලා බීලා තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න එක රස මොන වගේද කියලා. අපි ඊට පස්සේ ආවේ ගෝල්ෆ් ෆෝට් එකට. මං ඕගොල්ලන්ට කලිනුත් කිව්වනේ මම හස්බන්ඩ් නංගි ගෝල්ෆ් ෆෝට් ඇවිත් තිබ්බට අම්මි එන ෆස්ට් ටයිම්. ඉතින් ඒ හින්දම තමයි අපි හිතුවේ අද ෆෝට් එකට එන්න ඕනි කියලා. ඒ නැතත් මොන හේතුවකටද මන් දන්නේ නැහැ මම ගෝල්ෆ් ෆෝට් එකට නම් මාරම කැමති. ස්පෙෂලි මෙන්න මේ පාරවල් දිගේ ඇවිද ඇවිද යන්න. එතකොට දැනෙන්නේ වෙනමම රටකක ඇවිදිනා වගේ ෆීලින් එකක්. ඔයගොල්ලන්ටත් එහෙමද? ගාලේ ඉන්න කෙනෙක්ට නම් මේක ඉතින් විශේෂ නැතුව ඇති. ඒත් අපිට නම් ගොඩක් ලස්සන හරි ආස තැනක් තමයි ගාල ෆෝට් එක. ඉතින් හිතේ හැටියට පාරවල් දිගේ ඇවිදලා කරලා අම්මිටත් ඇති වෙනකම් ෆෝට් එක පෙන්වන්න ඕනි කියලා අපි හිතුවා. බලන්නේ ළමයි කී දෙනෙක් මේ තැන දන්නවද කියලා ජම්පින් ප්ලේස් එක. දැන් ඉතින් මං හිතන්නේ ජම්පින් ප්ලේස් එකකින් කවුරු ජම්ප් කරන්නේ නැහැ. මොකද හේතුව කියන්න නම් දන්නේ නැහැ. එදා නම් අපි ගෝල් ෆෝට් එකේ තියෙන හැම රූට් එකකම වගේ ඇවිද්දා. අපි ගාලු පාරය ඇවිදිනවා. අපි ගාලු පාරය ඇවිදිනවා. ඒ ඇවිදින ගමන් හිත නැවතුණු ලස්සන තැනක් තමයි මේ. කොයිතරම් රස්නේ වුණත් කොයිතරම් මහන්සි වුණත් මේ පාරවල් වල ඇවිදගෙන යද්දි හිතට දැනෙන අමුතුම ෆීලින් එක. ඒ ඔක්කොටමත් වඩා අම්මි ආස හින්දම ඉතින් හිතේ හැටියට ඇවිද්දා. මම ගොඩක් ආදරය කරන දෙන්නේ අද්දෙක අල්ලගෙන මේ විදිහට ඇවිදින්න ලැබෙන එක හිතට දැනෙන පුදුමාකාර සතුටක්. මාරම නිදහසක්. ෆැමිලි එක කියලා කියන්නේ මට ගොඩාක් වටින දෙයක්. ඉතින් මේ මොහොතත් මට මාරම වටින මොහොතක්. ඇවිදලා ඇවිදලා මහන්සිය යන්න අපි මොනාහරි බොන්න තමයි ඊට පස්සේ මෙන්න මේ කැෆේ එකට ගියේ. ඉතින් අපි ගොඩාක් වෙලා ගෝල් ඇවිදලා ඇවිදලා ගෙදර යන ඩිසයිඩ් කරා. ඒ යන අතර මඟ බෙන්තර ටවුන් එකේ තියෙන රෙස්ටුරන්ට් එකක් අපි නිතරම වගේ යන තැනක්. ඉතින් තිබ්බ බඩගින්නටත් එක්ක අපි එතනට ගියා ඩිනර් ගන්න. මේ වෙද්දිනම් මාරම ටයර්ඩ් ඇවිදලා දාඩියක් දාලා. හැබැයි ඉතින් හිතට ගොඩාක් ලොකු නිදහසක් දැනෙන හරිම සතුට දවසක්. අම්මිලා ඉතින් නිතරම අපේ දිහා වෙන්නේ නැහනේ. ඒ එන වෙලාවක යාලට බලන්න යන බැරි වුණු ලස්සන තැන් වලට එක්කන් යන්න මම හරි ආසයි. ඉතින් ඒ වගේ දෙයක් කිව්වම මගේ හස්බන්ඩ් දෙපාරක් හිතන්න නැතුව අපි හැමෝම එක්කගෙන යනවා. ඉතින් යාටත් thank you so much. අපි ඩිනර් වලට ගත්තේ රයිස් ඇන්ඩ් කරි වෝල් එකක්. මේ හොටෙල් එකේ නම සන් ඇන්ඩ් මූන්. මේක අලුත්ගම තියෙන. ඉතින් අලුත්ගම අවට ඉන්න කට්ටිය බොහෝ විට දන්නව ඇති. නොදන්න කෙනෙක් නම් ගිහින් ට්‍රයි කරලා බලන්න. කැම මාරම රසයි. අනික ලොකේෂන් එකත් පර්ෆෙක්ට්. ඔය විදිහට තමයි ඉතින් මේ දවස ගෙවුනේ. මට ඇත්තටම ගොඩාම සතුටු දවසක්. මොකද මගේ ඈත් එක්ක මේ විදිහට කාලය ගත කරන්න මං හරි කැමති. මං හැමදාම ඔගොල්ලන්ට කියනා වගේ ඔගොල්ලෝ ආදරය කරන අය වෙනුවෙන් දෙයක් කරන්න, කැපකිරීමක් කරන්න දෙපාරක් හිතන්න එපා. ඔයා සතුටින් ඉන්නවා වගේම ඔයා ආදරය කරන අයත් සතුටින් තියන්න උත්සාහ කරන්න. ආයෙත් හමුවෙමු. බයි.